अनु नवधा आदरणीय जीवित अत्यवत्मा सुविशेष विशेषांगाई मे मम सूदान मे नब दरणीय जीवित पुतपत पिलीमंदव निरंतर कथाबह अदे बहुम अपूर्व कृतिया पिलीमंदव कथाबहकरण तमाय अभी मे अडहोराव वेन्कर गाने पिलीमंदव कथाबहकरण मेदिरेट आराधना करुहुनु विद्यापीठे कथिकाचार्य लेखिका रसिका मुहंदिरम गे लेखिकावट आयुवन सुबोदयसन आयुवन प्रवेश मुलिमोबाचार्य वर्या लेखिकावास्तर मंगेन किलिंग रसिका मूर्ति कथिकाचार वरिया कृहुण जाति अध्यापन विद्यापीठे मगे विषय पते वेना अध्यापन मनोविद्या सह उपदेश मगे जीवित प्रधान अंगे आगतमय है भाई लिवीम लिवीम ए कवि लिवीम तमय मटे निकांग हेमदाम मगे लियवेनवा एक मंग हितान्ने होंदाई सतत अभ्यास निरतुरुव मंग एक करन हिंदा एक प्रगुण किरीम වෙනවා වෙනසක් වෙමින් ලේඛන කලාවට එකතු වෙලා ඉන්නවා හොඳයි දැන් මේ ගෑනු හිටියම hina වීගෙන මේ කෘතිය ගැන කතා කරද්දී මේක කවි පොතක් විදිහට තමයි අපේ අතට ලැබෙන්නේ කියන්නකෝ බලන්න කොයි කාලෙද දැන් මේ පොත කරන්න පටන් ගත්තේ පොඩ්ඩක් මේ පොතේ අන්තර්ගතය මොකද කවි 50ක් තියෙනවා නේ මේ පොත ඇතුලේ කවි 50ක් තියෙනවා කවි 50 බොහෝ විට තියෙන්නේ ස්ත්‍රීවාදී කෝණයකින් ලියවෙච්ච කවි ස්ත්‍රී පුරුෂ සමාජ සම්බන්ධතා විවාහය මානව බැඳීම් ඒව ගැන තමයි වැඩිපුර කතා කරන්නේ ඒ වගේම මානව බැඳීම් තුල තියෙන ලිංගිකත්වය ඒ දේවල් ගැන කතා කරනවා බොහෝ විට අපි අර මතු පිටින් කතා නොකරන දේවල් ඒ කියන්නේ කතා කරන්න අකමැති දේවල් හංගන දේවල් ගැන ටිකක් විවෘතව කතා කරන්න උත්සාහ කළා තියෙනවා ලැබෙන ප්‍රතිචාර අනුව යම් කිසි දුරකට සාර්ථකයි කියලා දැනෙන ප්‍රතිචාර ලැබෙනවා නමුත් මං හිතන්නේ තව බොහෝ අපි අර මං කියේ සතත අභ්‍යාසය තුල අපි වෙනස් වෙමින් යනවා කියලා ඒ වගේ අන්තර්ගතයක් තමයි පොත තුල තියෙන්නේ එතකොට දැන් මේ කොයි කාලෙද ලේඛන කලාවට ආවේ දැන් මේ අවිල පළවෙනි පොත මම පොඩ්ඩක් ඈත් එක්ක කතා බහ කරනකොට ඇය කිව්වා මේ තමයි ඇයගේ පළවෙනි කෘතිය කියලා දැන් ඇය කතිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා එතකොට ඇයි මේ පමා වුනේ මට හිතෙනවා ප්‍රමාදයි කියලා මේ වැඩේ ප්‍රමාදයි ප්‍රමාද වුණාට මං හිතන්නේ ගයනී ප්‍රමාදය හොඳයි ඒ කියන්නේ ජීවිතේ අපි යම් කිසි අපේ ජීවිතේ එක එක කාල තියෙන එක එක දේවල් වලට වෙන වෙන මැදි වයසට එනකොට දැන් මං 40න් පස්සේ කාන්තාවක්නේ අපේ ජීවිතේ යම් දුර කට වගකීම් වලින් අපි ඈත් වෙනවා ඒ කියන්නේ අපි විසින්ම කළ යුතු වගකීම් අපි දැන් චුට්ටක් අපි බාහිර සමාජයට විවෘත වෙනවා එතකොට මං හිතනවා අපිට යම්කිසි මානසික නිදහසක් ලැබෙනවා අපි කැමති දෙයක් කරන්න. මොකද ඊට ඉස්සෙල්ලා අපි කායිකව සහ මානසිකව දෙකම නිදහස් නැහැ එක කාලෙක. බොහෝ කාන්තාවන්ට අපේ වගේ පරිසරයන් අපේ වගේ සංස්කෘතියන් තුළ මේ නිදහස අහිමි. එතකොට අපේ දරුවෝ ලොකු වෙනකොට අපේ රැකියාවේ වගකීම් අපිට සමබර කරගන්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් අපි කැමති දෙයකට යොමු වෙන්න. අනිත් දේ තමයි කිසිම දෙයකට වයස කියන සාධකේ මම එච්චර ලොකුවට තකන්නේ ඉලක්කමක් විතරයි. වයසට වඩා වෙන්නේ වයසත් එක්ක ගන්න පරිණතිය අධ්‍යක්ීම් හරි වැදගත් වෙනවා ජීවිතය ගැන කියවන්න. ඒ හින්දා ප්‍රමාවී හෝ දෙයක් කරන එක මම හිතනවා වටිනවා කියලා. හරි දැන් අපි මේ ගෑනු හිටියම hina වීගෙන මේ කෘතිය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ මම මේ අතුල් පිටු වලට යන්න කලින් ඇයි මේ විදිහේ නමක් දැම්මේ මේ කෘතියට? ඒකනම් පෞද්ගලිකව ජීවිතයටත් බද්දයි. ඔව්. බෞද්ධලික ජීවිතයටත් බද්දයි අපි හැමෝගෙම ජීවිතවලට බද්දයි අපි මතු පිටින් හරිම ලස්සනට හිනහ වෙලා ඉන්නේ හැබැයි ඇත්තටම මේ හිනහව සැබෑ හිනාවක්ද ඒක ඒක ව්‍යාජද අව්‍යාජද කියන ප්‍රශ්නය අපට තියෙනවා ඉතින් මේක ටිකක් දෙපැත්තට හිතලා බලලා කියන්න ඕන දෙයක් තියෙන්නේ ගෑනු හිටියම හිනා වීගෙන හැබැයි ඒ හිනාව ඇතුලේ තවත් බොහෝ කතා තියෙන්න පුළුවන් එහෙම හිතලා තමයි මේ මාතෘකාව පොතට එන්නේ මොනතරම් වේදනාවක් හිතේ තියාගෙන
හිනා වෙනවද කියලා සමහරලට අපිටත් හිතනවා නේද අපි පෞද්ගලිකව ගත්තත් සමහර ප්‍රශ්නවලදී එහෙම නැත්නම් අපි සමාජයට විරුද්ධ වෙනකොට ලොකු ප්‍රශ්න තියෙනවා අපේ හිත ඇතුලේ අපේ ජීවිතය ඇතුලේ හැබැයි අපි අපි කියන්නේ දත් 32ම පේන්න හොඳට හිනා වෙලා හරි ෆන් එක ඉන්නවා කියලා කියන්නේ එහෙම තමයි ගැහණු. ඉතින් ගැහණු හිටියෙම හිනා වීගෙන මං හිතන්නේ හැම ගැහණියක්ම කියවන්නට ඕනේ කවි පොතක් තමයි මේ. අපි පොඩක් ඇතුල් පිටවලට යන්. මම 14 වෙනි කවිය තමයි තෝරගත්තේ දැන්වීමයි. මේක මේ හදවත් දෙකක් එකිනෙක නොගැලවෙන ලෙස පිරිද්දීමට දක්ෂ වෑද්දුම් ශිල්පියෙකු අවශ්‍යයි. ඉල්ලුම් කරන්න. සමුක පරීක්ෂණයේ අතරතුර වෛද්‍යම් ශිල්පියා පැවසුවේ මොනවාද අන්න එතනින් තමයි කවි ටික පටන් අරගෙන තියෙන්නේ යකඩ වගේ කිව්වට ගෑනු පිරිමි බෙහෙදයක් නැතුව හදවත් දිය වෙනවා බටර් වගේ වේගෙට පොඩක් අපි කතා කරමුද මේ කවිය ගැන මේකයි දැන් අපි සාමාන්‍යයෙන් සම්මතය තුල සහ අපේ විවාහය තුල මම කතා කරන්නේ ගැහණිය ගැන ප්‍රමුඛ වුණාට මට ඊට වඩා වේදනාවක් තියෙනවා පිරිමි ගැන අවංකවම ගැහණියට අඬන්න නිදහස තියෙනවා කෑ ගහලා තමන්ගේ ඇඟීම් ප්‍රකාශ කරන්න තියෙනවා හැබැයි පිරිමින්ට සමාජ සම්මතයක් තියෙනවා පිරිමි අඬන්නේ නැහැ පිරිමින්ට දුක දැනෙන්නේ නැහැ පිරිමි කියන්නේ අසංවේදී කියන එක හරීම මම හිතන්නේ අසාධාරණ නිර්වචනයක් මේකේ ගෑනු වේවා පිරිමි වේවා අපි හැමෝම මිනිස්සු මෙතන ස්ත්‍රී පුරුෂ සමාජ භාවි වෙනසක් තියෙනවා ඒ තුල යම් යම් අපේ ඉල්ලීම් වල අපේ හැසිරීම් වල චර්යාවන් වල වෙනසක් තියෙනවා හැබැයි අපි මානවවාදීව බැලුවොත් අපි දෙගොල්ල තුලම තියෙන්නේ හැඟීම් වලදී එක හා සමාන චිත්ත වේග ක්‍රියාත්මක වෙන්න පුළුවන් අනිවාර්යෙන් ගැහණියකට දුකක් දැනෙද්දී ඒ විදිහටම ඒ පරිමයට දුකක් දැනෙනවා ඕක තමයි ගොඩක් දෙනෙක් තේරුම් අරගෙන නැත්තේ නේද ඕ ඉතින් ඒකයි මං කිව්වේ යකඩ වගේ කිව්වට ගැහණු පිරිමි ભેදයක් නැතුව බටර් වගේ හදවත් දිය වෙන්න පුළුවනි එකට සීමාවක් නැහැ අනිත් දේ තමයි කිසිම වෙලාවක අපි කිසිම කෙනෙක්ගෙන් වෙනස් නොවේ කියන දේ බලාපොරොත්තු වෙන්න නරකයි අපි අපේ තියෙනම ඉල්ලීමක් අපි කැමති වෙනස් නොවේ යයි කියන එකට ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ ලෝකේ වෙනස් වෙනවා මිනිස්සු ඒක අපි තේරුම් ගන්න ඕන මං කියුවේ අපි පරිණතියත් එක්කයි ඒව තේරුම් ගන්න මිනිස්සු වෙනස් වෙනවා මිනිස්සුගේ හදවත් වෙනස් වෙනවා චින්තාවන් වෙනස් වෙනවා අපි ඒව තේරුම් අරගෙන ජීවත් වෙන්න වෙනවා මේක තමයි වයස වැඩි වෙද්දිත් ඔය හැමදේම ඔය කියපු විදිහටම වෙනස් වෙනවා ඒක තමයි අත කතාව අපි 23 වෙනි කවිය මම තෝරගත්ත බය නොවි එම්බම් කරන්න හරිම ලස්සන කවියක් මේක මම දන්නවා මගේ මිනිය කපද්දි නුඹ බය වෙනවග නුඹේ බය අරින්න මම මේක මෙහෙම ලියන්නම් මේ එහෙම තමයි පටන් ගන්නෙ අවුරුදු 14 දී මන් නවේ පන්තියේදී බස් එකේ පෙම්මුල්ලේදී බයක් හැකක් නැතිව හදවත උගුල්ල දුන්නා එපා කියලා ටික කාලෙකින් මටම ලැබුණා මේ පොඩක් ආදරය ගැන එහෙම නැත්නම් සම්බන්ධතා ගැන එතකොට ආදරවන්තය ආදරවන්තිය ගැන සැමියා බිරිඳ ගැනත් හරි ලස්සන අපූර්වට ඔබ ලියලා තියෙනවා කවි. අපි පොඩක් අර 23 වෙනි කවිය කතා කරමු. හරි. මගේ කවිවල තියෙන ආකෘතියේ යම්කිසි වෙනසක් ඒ තමයි සමහර කවිවල චූටි හැඳින්වීමක් එක්කයි කවියට ප්‍රවේශ වෙන්නේ. ඒව මං හිත කවියා හිත ඒ කියන්නේ කවියට ප්‍රස්තුත වෙන චරිතය හිතන දේ වරහන් ඇතුලේ තියෙනවා පොඩක් ඉදිරිපත් කරලා හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා ආකෘතියේ තියෙන වෙනස්කම් ගොඩක් තියෙනවා කවිවල මේකේ තියෙන්නේ බය නොවි එම්බම් කරන්න කියලා අවුරුදු 14 දී මම නවයේ පන්තියේදී බස් එකේ පෙම්මුල්ලේදී හදවත උගුල්වල දුන්නා වෙන කෙනෙකුට දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ කතාවට කියන්නේ මගේ හදවත මම ඔයාට දුන්නා කියලානේ ඔය කිව්වට කිසිම කෙනෙක් හදවත දෙන්නේ නැහැ නේ එහෙනම් ඉතින් ජීවත් වෙන්න බෑනේ අනිත් එක කී දෙනෙක්ට කියලා හදවත දෙනවද නේ මේ මම මේකින් කියන්නේ මේ හදවත උවමාරු වෙන හැටි දිනේ කතරේ ගිහිල්ලා ගිහිල්ලා ජීවන අද්දකීම් එකතු වෙනකොට අන්තිමට හදවත කියන එක දැත්තට නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අපි අපි අපිට දරා ගැනීමේ සීමාව උපරිමටම ඇවිල්ලා ඒ වෙනකොට අපේ සංවේදී බව අඩු වෙලා. ඇත්තටම මේ මං හිතන්නේ දරා ගැනීම කියන්නේ එකාතකින් සංවේදී බව අඩු වීමක් කියලා. දැනෙන ප්‍රමාණය අඩු යෝන දෙයක් වෙච්ච දෙන් කියලා හිත හදා ගන්න පුළුවන් තැනට. ඒක ඇත්තටම හොඳ දෙයක්ද? ඒක එච්චරම හොඳ දෙයක් නෙවෙයි සංවේදී බව අඩු වෙනවා කියන එක අසංවේදී වෙනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි හැබැයි අපි අධිසංවේදී බවත් අපි ජීවිතවලට එච්චර හොඳ දෙයක් නෙවෙයි මේ දෙක අතර මෑදුත්තක තමයි අපි ජීවත් වෙන්න ඕන දැන් මම මේ කියන්නේ අවසන් වෙනකොට මේ කතාවල අවසාන වෙනකොට අපි සංවේදී නැති වෙලා ගිහිල්ලා කියන එක තමයි මේ කවිය තුල කතා කරන්න උත්සාහ කළා තියෙන්නේ කාලෙකින් කියවපු වෙනස් විදිහේ කවි පොතක් තමයි ගෑනු හිටියෙම හිනා වේගෙන රසිකා මොහන්දිරම්ගේ ඇය තමයි රචිකාවිය දැන් අයත් සමග තමයි අද දවසේදී මේ පොත පිළිබඳව අපි කතා බහ කරන්නේ මම කියවන්නේ කවි 50ක් තියෙනවා
පත්මලතා ඒක තමයි පළවෙනි කවිය ඊට අමතරව යසෝදරයාගේ මගේ ඇනිවර්සරිය ඒත් එක්කම අපරාදේ අම්මේ අලුත් යටසාය ෆියුනරල් හවුස් කින්නරියෝ බැස්ස සර්ප්‍රයිස් ඩාන්ස් ඒ වගේම මේකේ ඕවර් 40 ඒ ගැනත් තියෙනවා අපි මේ ටිකක් කලින් ඒ ගැන කතා කරා ඕවර් 40 ඒ පිළිබඳවත් තියෙනවා අපි දැන් යන් මේ 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 පොතේ නමනේ ගෑනු හිටියම හිනාවී ගැන අපි ඒ කවියට යන් අටවෙනි කවිය ගලක පිටියක කොතන කෙටුවත් ගෑනු හිටියම හිනාවී ගැන පරවෙනා මල් පුපුදුවාගෙන වතින් මල් මදු පිනුම අරගෙන හිතින් නැවතුණත් හිතින් නැතුවත් හිමීට තුරුලුව ගෑනු හිටියම හිනා වී කෙන ළඟින් යනවුන් ඇඟිලි ඇනගෙන දැනි නොදැනි තනිය මිරිකන හිමින් නාභිය කිති කවාගෙන පුලුල් උකුලට තට්ටු දැම්මද ගලට පිටදී හිතත් ගල් කර ගෑනු හිටියම හිනා වී කෙන මං කැමතියි මේ පිළිබඳව දැනගන්න කවියට ප්‍රස්තුත උනේ නම් ඉසුරුමිණි පෙම්යුවල එතන ඉන්න ගැහැණිය ගැනයි කතා කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගැහැණිය කියන දේ වස්තුවක් වෙනවා සමහර වෙලාවට භාණ්ඩයක් වෙනවා දැන් අපි ඔය කටවහරෙත් කියනවනේ කෑල්ල කියනවා භාණ්ඩය කියනවා එහෙම කියනවනේ මං ඒ ගැන හිතලා තමයි මේ කවිය ලියන්න උත්සාහ කරේ මොන පීඩන ආවත් සමහර විට අපි ගැහැණිය මතු පිටින් දකින්නේ ගැහැණියගේ උස් වෙච්ච ඒවා මහත් වෙච්ච ඒවා පුළුල් වෙච්ච ඒවා හැබැයි ඒක ඇතුලේ තියෙන දේවල් ගැන එච්චර අපි විමසිලිමත් වෙන්නේ නැහැ අපි බැලූ බැල්මට අවශ්‍ය වෙන්නේ අපිට ඕන මේ මේ පංචස්කන්ධය කියවීමක් මිසක එයාගේ හිත කියවීමක් ගැන කියන්නේ නැහැ ඒ මත ඉඳගෙන තමයි කිව්වේ කොතන හිටියත් ගෑණිය ගලක බිත්තියක කොතන කෙටුවත් කොතන හිටියත් ගෑණි මොනාලිසාගේ රූපෙත් ඉන්නේ යන්තමට හිනාවී හැබැයි ඒක ඇස්සේ මොන වගේ කතා තියනවද කියලා අපි දන්නේ නැහැ කොතන හිටියත් ගෑණිගේ ගැහණියකගේ පින්තූරයක් ප්‍රදර්ශනය වෙන ඕනම තැනක ගැහණිය ඉන්නේ හරි ලස්සනට මතු පිටට හිනා වෙලා හැබැයි එයා ඇතුලෙන් ඒ මොහොතේ යාගේ චින්තාවන් කොයි වගේද කියලා අපිට කියන්න බැහැ ඊළඟට මං කිව්වේ අපි ආස ගැහණිය කියවන්නේ මතු පිටින් කියලා එතකොට අර මතු පිටින් කියවීම තුල බාහිර ලස්සන දකින්නවා අපි බාහිර ලස්සන අගය කරනවා හැබැයි ඒ ඇතුලේ තියෙන ගැහණිය ඒ ගොදුරු වෙන දේ දරාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න මම මේ කවියේදී උත්සාහ කළා තියෙනවා. හරි. දැන් මේ මෙතන මම කිව්ව කවි 50ක් තියෙනවා. මේ කවි 50 ඔබට මේ විදිහට පොතකට ගෙන එන්න කොච්චර කාලයක් ගියාද? එක කවියක් ලියන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. එක කවියක් ලියන්න ඒව ලොකු කාලයක්. ඒ කියන්නේ ඒවා හිටියටි 15 වෙන දේවල්. හිතන්න බෑ කවියක් ලියන්න හිත හිත ඉන්නේ නෑ හිතුණා පොඩ්ඩක් ලියලා ආයෙ හිටවිලා ටිකක් ලියන්න බෑ ඉටි හැටි එනවා සබහලට මම බැනුනොත් අහනවා මගේ දරුවන්ගෙන් හැමතැනම කවි ලියනවනේ අපේ පොත්වල පිටිපස්සේ ලියලා කියලා දැන් මම ඒ පුරුද්ද නැති කරගෙන මටම තියාගෙන ඉන්නවා හිටි හැටි පහළ වෙනවා ඒක මට තේරෙන්නේ නැහැ මගේ දුකම දුර්වලකමක් තමයි සංස්කරණයක් වෙන්නේ අර හිටි හැටි පහළ වෙන එක ඉක්මනින් එහෙම ලියාගෙන හරි ඉක්මනට සමාජ මාධ්‍යෙන් කට් යනවා පස්සේ තමයි හිතන්නේ මේක පොඩි පොඩි වෙනස් නෝන කියලා. ඉතින් මේ ඒ වගේ ලියවෙච්ච කවි කාලයක් අරන් ලියවෙච්ච කවියක් නෙවෙයි. හරි වේගෙන් ලියවෙන කවි තියෙන්නේ. හරි. එතකොට දැන් මේ ප්‍රස්තුතය මේ කතාව කොහොමද ඒ මාතෘකාව කොහොමද හොයාගන්නේ? මාතෘකාව හොයද්දී මගේ අක්කා මගේ නෑන අක්කා එයා හිටියා මේක පිටිපස්සේ හොඳ නමක් හොයමු හොයමු කිය කිය හිත හිත ඉන්නකොට එයා තමයි කිව්වේ අපි ගෑනු හිටියෙම hina වීගෙන මේක සාමාන්‍යයෙන් වැඩිව කතා නොවන දෙයක් නේ අපි ඒක ගමු කියලා. එතන මටත් හිතෙන්නේ ඒක හොඳයි. අපි හැමෝම ගැන පොදුවේ කතා කරන මාර්තුකාවක් මෙතන තියෙන්නේ. ඒ විදිහට තමයි මාර්තුකාව එන්නේ පොතේ. ඔව් දැන් මම කිව්වේ දැන් මෙතන කවි 50ක් නේ. මේ කවි 50ට එක එක මාතෘකාවල් දාලා තියෙනවානේ. දැන් ආදරය කියන්නේ රොමැන්ටික් ගමනක්. එතකොට දබානේ කැකුලියක් හෝටල් කාමරයකදී කතා කරපු හැටි ඔය වගේ ඔය කවි ඇතුලේ තියෙන මේ අදහස. ඒක කොහොමද එන්නේ ඔබට? කොහොමද එක කවියකින් අනිත් කවිය වෙනස් කරගන්නේ එකක් මෙහෙමයි අපේ ජීවන අත්දැකීම් අපි කියවන අහන දේවල් එක දැන් මම ඊයේ පෙරේද දැක්ක අම්ම කෙනෙක් කෑම ප්‍රවාහණය කරන අම්ම කෙනෙක් තමන්ගේ කෑම ටික තියෙන්න ඕන අර බාස්කට් එකේ තමන්ගේ දරුවෝ දාගෙන නිදි කර ඒක පුදුම කතාවක්නේ ඒ අම්මා තමන්ගේ රස්සාවත් කරන ගමන් වගකීමක් දරන ගමන් තමන්ගේ දරුවා එතකොට එතනම කවි ගොඩක් ලියවෙන්න පුළුවන් ජීවිතේ අපි අපේ අත්දැකීම් පෞද්ගලිකව මගේ අත්දැකීම් සහ පොදුවේ සමාජ අධ්‍යක්ෂින් මේව තමයි අපි කවි කරගන්නේ කවියක් ලියවෙනවා කියන්නේ අතිශය හැඟීම්බර දෙයක් ඒ කියන්නේ එක්කෝ අතිශය වේදනාවක් එක්කෝ
ලොකු ප්‍රහර්ෂයක් මේ දෙක අතරින් තමයි අපිට දෙයක් දැනෙන්නේ හැබැයි කවි ලියුවා කියලා අපි සම්පූර්ණ සර්ව සංවේදී මිනිස්සුත් නෙවෙයි එහෙම වෙන්නේ නැහැ නමුත් අපි ප්‍රකාශ කරනවා දෙයක් අපි වෙනස් විදිහට දෙයක් දැකලා තව කෙනෙකුට කියනවා ඒක මේ මගේ කතාව තව කෙනෙකුට වෙනස් විදිහකට දකින්න පුළුවන් මගේ මාතෘකාව ඒ කියන්නේ පරිකල්පනයත් එක්ක එන දෙයක් තමයි කවියක් කියලා කියන්නේ ඒකට අත්දැකීම හරි වැදගත් අනිවාර්යයෙන්ම හොඳයි දැන් මේ කවි ටික මේ විදිහට ලස්සන පොතකට print වෙලා මුද්‍රණය වෙලා මේ වගේ මේ ලස්සන පොතක් අපේ අතට එන්න ඒ එන ගමනේදී ඔබට උදව්පකාර කරපු අය ඇති ස්තුතියි කියලා කියන්න බොහොම ස්තුතියි කියන්න අය ඇති අපි මතක් කරමු පිළිවෙලින් හරි පිළිවෙලින් මතක් කරොත් මෙහෙමයි එහෙම කියන්න ගියොත් නම් ගම් කියන්න හරි හවෙන්නන්නේ අමතක වුණා හොඳම දේ තමයි මම මේ කවි පොතේ පිදුම දීලා තියෙනවා ජීවිතයේ රසවත් කරමි කියා තිත්ත කසාය පෙවූ මිනිසුන්ට ජීවිතය සුවපත් කරමි කියා තිත්ත බෙහෙත්වල පැණිගෑ මිනිසුන්ට ජීවිතය සතපොමි කියා රෝස කටුහංගා රෝස මල් පෙන්වූ මිනිසුන්ට මිනිස්සු අපේ ජීවිතේ ලං අපිට ආදරය කරනවා අපිට ආදරය කරන මුවාවෙන් ලම් වෙලා ආයෙත් වෙනවා අපේ ජීවිතවල සහාය වෙනවා මේ හැමෝම එකතු වෙලා පොතක් කරන්න අපිට අත්දැකීම් දෙනවා ඉතින් කාටද කොහොමද ඔයා ඔයා කියලා කියන්න බෑ ඒක පුද්ගල බද්ධ නම් කිරීමක් කරන්න බෑ කවි පොත ලියවෙන්නේ ගොඩක් අයගේ දායකත්වයෙන් ඒ වගේම ඒක ප්‍රකාශනය වෙන්නේ කඩුල්ල ප්‍රකාශන ආයතනය හරහා කවි පොතේ පිටිපස්සේ ගොඩාක් පිරිසක් මාත් එක්ක හිටියා ඒකේ ඒතෙන්දි මට කියන්න බෑ මගේ පවුල කියලා කියන්න බෑ ඉන් බාහිරව බොහෝ මිනිසුන් හිටිය හැමෝගෙම නම් ගම් නොකියුවට මම පොතේ නම් ගම් දාලා තිනවා සමස්තයක් විදිහට ගත්තොත් සමස්ත සමාජයටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන කවියක් ලියන්න අත්දැකීම් දෙනවා සමහර විට දරා ගන්න බැරි අත්දැකීම් අපිට සමාජය දෙන්නේ හරිම සුරක්ෂිත බවක් නොදෙනන අත්දැකීම් දෙන්නේ මේවා අපිට ජීවන අත්දැකීම් දෙනවා කවියක් ලියන්න එතකොට මුළු සමස්ත සමාජයේම අපි මේ සමාජයේ ජීවත් වෙනවා අමාරුවෙන් හරි ඒක තමයි ස්තුතිය කරන්න ඕන රන්තුනේ අපි පිටකවරය ගැනත් කියමු මේ පිටකවර සැකසුම ගැන කවුද මේ පිටකවරය පිටකවරය හැදේ කල්පහේව විදානගේ මල්ලි හොඳ මේ මං මට ඕන උනේ මීට වඩා වෙනස් පිටකවරයක් නමුත් මේ මගේ අදහස එතනදි ක්‍රියාත්මක වුනේ නැහැ එයා කැමති විදියට ගත්තා නමුත් මං කැමති හැබැයි ලස්සනයි ඒක ලස්සනයි මං කැමති සම්භාවිත අපි හිතනවට වඩා තව කෙනෙක් හොඳට හිතනවානේ ඒ හින්දා කල්ප මල්ලිගේ අදහසින් පිටකවරය නිර්මාණය වුණා පිටකවරෙම බලන්න නැතුව අතුල බලමු නේද ඒකනේ විය යුත්තේ හොඳයි අපි දැන් මේ කවි පොත පිළිබඳව කතා බහ කරද්දී දැන් අපිට මේ අංකුර ලේකක ලේකිකාවන්ට මම කැමතියි ඔබ කතිකාචාර්යවරියක්නේ දැන් ඔබේ මේක පළවෙනි කෘතිය වුණාට ඔබ ළඟ තියෙන අත්දැකීම් බහුලයි අත්දැකීම් ගොඩක් තියෙනවා ඔබ ළඟ ඒ අත්දැකීම් ඔස්සේ මම කැමතියි අංකුර ලේකක ලේකිකාවන්ට පොඩි හරි පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මෙහෙමයි මේ ඇත්තටම මම කතිකාචාර්යවරියක් ඌපමණින්ම මට හැබැයි කියන්න බෑ මොකද මමත් තාම හරිම ඔයා කියපු වචනේ තමයි අංකුරයක් හොඳද හැබැයි හොඳම දේ තමයි කියවීම තියෙන්න ඕන අපිට කියවීම සහ අත්දැකීම් මමම ගන්න ඕනේ නැහැ තව කෙනෙකුගේ අත්දැකීම් මගේ විදිහට කියව ගන්න පුළුවන්කම තියෙන්න ඕන සහ දිගින් දිගටම ලියන්න ඕන ඒ ලිවීම තුල වචන සහ අභ්‍යාසය තුල බොහෝ පරිකල්පනයන් ඈතට අරගෙන යනවා ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ හැමෝම බලන විදිහට නෙවෙයි තමන්ගේම කියලා දෘෂ්ටියක් තමන් විසින් හදා ගන්න ඕනේ. එහෙම නැතුව කවුරුවක් මත පරායත්ත වෙන්න හෝ වෙනත් කෙනෙකුගේ ආකෘතියක් අනුගමනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කිසිම දෙයකට ආකෘතියක් නැහැ. කවියටත් ආකෘතියක් කියලා දෙයක් හිතන්න ඕනේ නැහැ. ඒක හරි නිදහසේ ගලාගෙන යන්න දෙන්න ඕන. තමන්ගේ හැඟීම් තමන් කැමති විදිහට ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. එතකොට දැන් අපි පහුකාලීනව දැක්ක විශේෂයෙන්ම කොරෝනා සමයේදී මේ පොතක් මුද්‍රණය කරන එක ලේසි වැඩක් උනේ නෑනේ. අදටත් සමහර වෙලාවට මේ පොතක මේ 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 කඩදාසි වල තියෙන මේ ගණන් හින්ද ගොඩක් දෙනෙක් ගාව කටුවට ලියපු දේවල් තියෙනවා මේවා ප්‍රකාශයට පත් කරන්නේ නෑ මුද්‍රණයට පත් කරන්නේ නෑ. ඒ ගැන කතා කරද්දී මේ Facebook එහෙම නැත්නම් මේ මුහුණු පොත කියලා කියන්නේ මං හිතන්නේ ලේඛිකාවකට ලේඛකයෙක්ට හොඳ තෝතැන්නක් තමන්ගේ අදහස් තමන්ගේ නිර්මාණ රසිකයන්ට ඉදිරිපත් කරන්න. ඔබට කොහොමද මේ මුහුණු පොතත් එක්ක තියෙන ඒ අත්දැකීම? ඇත්තටම මම කවියක් පොතක් කරන තැනට මාව අරගෙන ආවේ මුහුණු පොත. මං කිව්වේ මිනිස්සු එක්කෙනෙක් දෙන්නේ කියලා නම් කරන්න බෑ කියලා. ඇත්තටම මම කවි ලියනකොට බොහෝ පිරිසක් මගේත් එක්ක හිටියා කවිය ගැන කතා කරපු. ඒක සමහර විට මතු පිටින් පේන පුංචි මේ කමෙන්ටුවක් වගේ ප්‍රතිචාරයක් වගේ වුණාට
ඒ ප්‍රතිචාර අස්සේ අපිව දිරි ගැන්වීමක් වුණා දවසින් දවස එකක් තමයි මුහුණු පොත කියන්නේ දැන් අපේ භාව අපේ කවියක් හෝ වෙනත් දෙයක් ලේඛනයක සාහිත්‍යයක නිරත වෙන්න එකක් තමයි අපේ හැඟීම් මුදවා හැරීම එතකොට මේ හැඟීම් මුදවා හැරීම අපිට ටිකක් බය හිතෙනවා මේක අනිත්‍ය කොහොම ගණීවිද කියලා මේක ප්‍රතික්ෂේප කරයිද මේක බාර ගනිද වැළඳ ගනිද මේ විචනයක් ඇහිද අනිත්‍ය තමයි හැමෝම කියන දෙයක් නැතුව වෙනස් විදිහකට කිව්වොත් මේකට දක්වන ප්‍රතිචාරය කොයි වගේ වේද කියලා ඇත්තටම ගත්තොත් ඒ මූණ පොත කියන්නේ ෂණික ප්‍රතිචාර ලැබෙන මාධ්‍යයක් බලාගෙන ඉන්න ඕනේ ෂණිකව ආවේදන මුදාහරින මාධ්‍යයක් හැබැයි හරියට පාවිච්චි කරනවා නම් ඉතාම හොඳ මාධ්‍යයක්. මම ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද මුහුණු පොත හරහා ඔබේ නිර්මාණවලට? දිරිමත් කිරීම තිබ්බා, විවේචනක් තිබ්බා. මම හිතන්නේ දිරිමත් කිරීම වලට වඩා විවේචන හරීම වැදගත් අපේ ජීවිතේ. ඒ දෙකම තමයි අපිව මේ මේ තත්ත්වයට ගෙන ආවේ. ඒ වගේමයි අර පොතක් කරන්න කියලා බලකිරීමක් නෙවෙයි. අපිව විසින්ම තේරුම් ගන්න ඕන අපි කොතනද ඉන්නේ කියන තැන. ඒ තැන තේරුම් ගන්නගෙන අපි ඒකට යොමු වෙන්නත් ඕන. දැන් මේ කතාබහ අහගෙන ඉන්න අපි ප්‍රේක්ෂකයාට හිතනවා ගෑනු හිටියම hina වේගෙන මේ කෘතිය මිලදී ගන්න ඕන කියලා. කොහෙන්ද අපි මේ කෘතිය හොයාගන්නේ? කොහෙන්ද මිලදී ගන්නේ? මං හිතන්නේ කඩුල්ල ප්‍රකාශන ආයතනයේ තියෙනවා. ඒ වගේම සරසවි පොත් दंगान्न पुलुवां कैमती विधिहट इल्लीम करान्न पुलुवां होंदाई अपी तेंग में पोड़ाक अतुल पिट वलंट नवत वतावा किया इद අපේ මේ ඔබ කැමති කවියක් තියෙනවද දැන් උත්තරයක් දෙයි සමහර විට මමනේ මේ කවි 50ම ලිව්වේ මම මේ කවි 50ටම කැමති කියලා කැමති කවියක් තියෙනවද ඔව් මම ගොඩක් මාස කවියක් තියෙනවා ඒ තමයි 47 වෙනි කවිය වත්සලාගේ බොඩිය හා හා කියවන්නද මම කියවන්න 36 ඇඳුවේ නැති වුණාට ගලවපු ගොඩක් අය දන්නව සයිස් එක වත්සලාගේ බොඩිය ගෙදර ගෙනත්ලු සුදු පාට ඔසරිය උතුරු සලුවකුත් දාලා හරහට ඒ බං ගොඩක් ගෑනු මැරුණට පස්සේ උපාසකම්මල වෙනවද තේරෙනව නේද කියන දේ තේරෙනවා ගොඩක් හැබැයි වත්සලාගේ බොඩිය කියලා කිව්වම අපිට එක පාටම ඔලුවට එන දේ නෙමෙයි ඇතුලේ කවිවල තියෙන්නේ හරි ඊට පස්සේ කියනවා තව මේක යන්නේ දෙබසක් ආකෘතිය වෙනසක් තියෙනවා දෙබසක් යන්නේ වත්සලා කියන ගැහණියගේ මිනිය ගෙදරට ගෙනල්ලා එක්කෙනෙක් අහනවා මේ වත්සලාගේ බොඩිය ගෙනත්ලා බුදුරු සලුවකුත් අන්දලා ඔසරියකුත් අන්දලා උපාසිකාවක්ද මෙයා උපාසිකාවද එතකොට අනිත් එක්කෙනෙක් කියනවා නෑ බං ඒකේ බුදු වෙලා හිටියේ ගිහි ගේ ඇතුළෙම හිතාපන් දන් දෙන්න පුළුවන්ද ලෝභ නැතුව මුළු ඇඟම පණ පිටින් වෙන එකෙකුට කැමැති විදිහට භුක්ති විඳින්න හිතා ගන්න පුළුවන් නේ මොන වගේ ගෑණියක්ද කියලා ඉතින් ඇඟලේ ධාතු කම්පිත වෙද්දී අරගර කර කර හිතත් එක්ක ඒකේ හිතත් හිස් කරගත්ත ගෑණියෙක් ආසාව තණ්හාව විතරක් නෙවි ලැජ්ජාව බය පවා නැති කරගත්ත වත්සලා හිටියේ බුදු වෙලා බං මේ නර අපායෙම මොකද වෙන්නේ ඒකගේ බොඩියට ඇඳුවම උතුරු සලු ඔසරි විතරක් නෙවි අංශ කඩ චීවර හරිම මේ අපූර්ව තේරුමක් තියෙන අපූර්ව කියලා කියන්නේ ඔකට මම අපූර්ව කියන වචනේ අයින් කළා ඔකට ගැඹුරු කියලා කියන්නම් ගැඹුරු තේරුමක් තියෙන කවි පන්තියක් තමයි ඒ ඇයි විසින්නේ කියුවේ ඇත්තටම මේ ඒ කවි පන්තිය විතරක් නෙමෙයි මේ කවි 50 ඇතුළතදීම මේ කවි 50 ඇතුළත මේ හැම ඔය කියපු ගැඹුර අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා ලේසි නෑ අනිත් එක තමයි මම තව දෙයක් මේ කෘතිය තුලින් දැක්ක අපි සමහර වෙලාවට කවි පොතක් අතට ගත්තම ඇත්තටම තේරුම් ගන්න හතර පහ පාරක් වගේ කියවන්න ඕනේ. ඒ දාලා තියෙන වචන තේරෙන්නෙත් නැහැ, ඒක ගලපලා තියෙන විදිය තේරෙන්නෙත් නැහැ. හැබැයි හරිම සරල විදිහට තේරුම් ගන්න පුළුවන් ගැඹුරු අර්ථයක් තියෙන කවි තමයි මේ ගෑනු හිටියම hina වේගෙන මේ කෘතිය ඇතුලේ තියෙන මේ පොත ඇතුලේ තියෙන්නේ. ඒකනත් මම කැමතියි ඔබෙන් දැනගන්න. ස්තුතියි ගයාණි ඔයයි තේරුම් ගැනීම කරාට. මගේ වචන හරිම සරලයි. සාමාන්‍ය විවහාරේ තියෙන වචන ගොඩක් ගැඹුරු වචන නැහැ. හැබැයි වචන ආස්සේ නෙවෙයි අපි සෙල්ලම් කරන්න ඕන තේරුම ආස්සේ දැන් මෙතන වුණත් බොහොම ග්‍රාම්‍ය වචන තියෙන්නේ නෑ බං ඔව් බං මේ අපේ සාමාන්‍ය විවහාරය හැබැයි තියෙනවා මොකද වෙන්නේ වත්සලාට ඇඳුවම අංශකඩ චීවර ඒ කියන්නේ ගැහ අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ චරිතය තීරණය කරනවනේ වස්ත්‍ර වලින් එතකොට වස්ත්‍ර ආඳින් එක එක්කෙනාගේ සමාජ නිර්මිතයක්නේ වස්ත්‍රය කියන්නේ
එතකොට අපි මිනිස්සුන්ට මෙයාට අඳින්න ඕන මෙහෙම ඇඳුමක්. මෙයා මෙහෙමයි කියනවා. එහෙම එකක් නැහැ. මිනිස්සුගේ චරිත බලලයි හරිනම් වස්ත්‍ර හඳවන්න ඕන. අනිවාර්යයෙන්. ඒ තමයි විය යුත්තේ. ඉතින් අර සරල වචන ඇස්සේ ගැඹුරු තේරුම් හොයාගෙන යන්න අපිට පුළුවන්. මේක කියවන්න පුළුවන් කැමැති කැමැති විදිහට තේරුම් ගන්න පුළුවන්. මම ගොඩක් සතුට වෙනවා ඔයා ඒ කියපු නිර්වචනයට ගෑනි. සරල වචන ඇස්සේ ගැඹුරු ස්තුත් මේ තේරුමක් හොයාගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේ පොත අතට ගත්තට පස්සේ මම කවි කිහිපයක් කියෙව්වා. එතකොට තමයි මට තේරුනේ දැන් අපිට ඒ අද්දකම තියෙනවා සමහර කවි පන්ති කියවද්දී හරි අමාරු තේරුම් ගන්න. ඒ කියන්නේ මනසට වද දීලා දෙයක් තේරුම් ගන්නවට වැඩිය මේ වගේ සරල භාෂාවකින් දෙයක් තේරුම් අරගෙන ඒ ගැඹුරු තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන එක තමයි සාර්ථකත්වය. හොඳයි අපි මේ කෘතිය ගැන කතා කරද්දී ගෑනු හිටියෙම හිනාවෙගෙන කවි නම් තියන ඕන තරම් කියවන්න. මම මේ 22 වෙනි කවිය තෝරගත්තා. හැබැයි අපේ නිෂ්පාදකතුමිය කියනවා දැන් කාල වේලාව අවසන් කියලා. ඒක හින්දා අපි අවසන් කරනවා මේ සාකච්ඡාව. හැබැයි හැම ගැහණියක් ළඟ වගේම තමයි හැම පිරිමියෙක් ළඟ මේ පොත තියෙන්නට ඕනේ. ගෑනු හිටියෙම හිනාවෙගෙන ඔබ තවමත් ප්‍රමාද නැහැ. මේ පොත ඔබට මිලදී ගන්නට හැකියාව තියෙනවා විශේෂයෙන්ම කඩුල්ල ප්‍රකාශන හරහා. එහෙම නැත්නම් ඔබට පුළුවන් අනිත් පොත්හල් වලින් සරසවි පොත් මැදුරෙන් මේ හැම තැනකින්ම මේ කෘතිය ඔබට මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඉතාමත්ම සාධාරණ මුදලකට මේ කෘතිය ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනව එකත් කියන්න ඕනේ. හොඳයි එහෙමනම් අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණු රුහුණු විද්‍යාපීඨයේ කථිකාචාර්ය ලේඛිකා රසිකා මුහන්දිරම්ගේ මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟ නිර්මාණයේදී නැවත වතාවක් මේ වගේ කාල වේලාව වෙන් කරගෙන ආදරණීය ජීවිතෙන් කතා බහ කරමු. හොඳයි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.